රටे සෞඛ්‍ය ශේෂය සඳහා වැදගත් කාරණා කිහිපයක් සම්බන්ධව ඔබ දැනුවත් කරන්නට එහිදී මුලින්ම මතක් කරන්න කැමති මේ වෛද්‍ය පරිපාලකයන්ගේ එන්නතන මේ පරිපාලන වෛද්‍ය ශ්‍රේෂ්ඨ ඇති වෙලා තියෙන ගැටලුවක් මේ සම්බන්ධව ලොකු සාකච්ඡාවක් මේ වෙනකොට රට පුරා පැවැත්වෙනවා ඒ සම්බන්ධව දැනුවත් කරන එක තමයි මුලින්ම ප්‍රධාන අරමුණ විදිහට මෙතන අපි දක්වන්න ඕන එහිදී ඒ කාරණාවට එන්න කලින් අපි ආරම්භයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ මේ වෛද්‍ය ව්‍යවස්ථාවට අනුව ශ්‍රේණි තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් සේවා ව්‍යවස්ථාවට අනුව ඒක ශ්‍රේණියක් තමයි ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් කියන්නේ ඊළඟට ඉන්නවා විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අපි කියනවා ස්පෙෂලිස්ට් මෙඩිකල් ඔෆිසර්ස් කියලා විශේෂඥ වෛද්‍යවරු තුන්වෙනිට ඉන්නවා පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරු එතකොට ඔය ශ්‍රේණි තුන තමයි තියෙන්නේ එතකොට ඔය ශ්‍රේණි පරිපාලන වෛද්‍ය නිලධාරියෙක් බවට පත් වීමට ඉහත කියන ශ්‍රේණි වෛද්‍ය නිලධාරියෙක්ට හරි විශේෂඥ වෛද්‍ය නිලධාරියෙක් හරි තමයි පරිපාලන වෛද්‍ය නිලධාරියෙක් බවට පත් වෙන්නේ එතකොට අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා නම් ඔහු පරිපාලන වෛද්‍ය නිලධාරියෙක් බවට පත් වෙනවා ඒක තමයි සාමාන්‍ය ප්‍රොටෝකෝල් එක සාමාන්‍ය ක්‍රියාදාමයේ විදිහට සිදුවෙමින් ගියේ එතකොට දැන් මේ වෙලා තියෙන්නේ අපි දන්නවා මේ සෞඛ්‍ය සේවා අපි වෛද්‍ය ව්‍යවස්ථාවට අනුව යම් කාලවකවානු කීපයකදීම මේ සංශෝධන දිගින් දිගටම ඇති වෙලා තියෙනවා ඒ වෛද්‍ය ව්‍යවස්ථාව තුළ එතකොට 2007 වර්ෂයේ වගේ වෙනකොට ඒ කියන්නේ අවුරුදු 10කට විතර වගේ කලින් අතීතයේදී සිදුවෙච්ච මේ සංශෝධන කීපයක් නිසා ඇති වෙලා තියෙන ගැටලු හින්දා මේ වෙනකොට පොඩි බරපතල අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ පුරාටම ඒ සම්බන්ධව පැහැදිලි කරගෙන තමයි මෙතන වැදගත්ම දේ. එතකොට මේ වෛද්‍ය ව්‍යවස්ථාවේ සිදුවෙච්ච වෙනස්කමක් නිසා සංශෝධනයක් නිසා අර අපි මුලින් කිව්වා වගේ තුන්වෙනියට හිටපු කාණ්ඩේ පරිපාලන වෛද්‍ය නිලධාරීන් කියන කාණ්ඩය ඒ ශ්‍රේණිය අනු කාණ්ඩ දෙකකට බෙදලා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ ජේෂ්ඨ වෛද්‍ය පරිපාලක කාණ්ඩයක් කියලා එකක් විදියට සහ නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන කාණ්ඩය කියලා ඒ කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට මේ විදිහට ශ්‍රේණිය කොටස් දෙකකට බෙදුනට පස්සේ ඒ ශ්‍රේණි වලට අදාළ විදිහට ඒ තනතුරු කියන්නේ වෛද්‍ය පරිපාලන තනතුරුත් කොටස් දෙකකට බෙදා වෙන් කරලා තියෙනවා. ජේෂ්ඨ වෛද්‍ය පරිපාලන තනතුරුයි නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන තනතුරුයි කියලා දෙක කොටසයකට බෙදලා වෙන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ බෙදා වෙන් කිරීම හින්දා සාමාන්‍ය සිදුවෙච්ච කාරණේ තමයි දැන් මේ බෙදා වෙන් කිරීමෙන් පස්සේ නියෝජ්‍ය මුලින්ම ඕනම වෛද්‍යවරයෙක් කර ඉහත කියපු ශ්‍රේණි වෛද්‍ය නිලධාරියෙක් කර විශේෂඥ වෛද්‍ය නිලධාරියෙක් කර අදාළ සුදුසුකම් සැපරුවාට පස්සේ නියෝජ්‍ය පරිපාලන වෛද්‍ය කාණ්ඩයට ඇතුළත් වෙන්න ඕන ඇතුළත් වෙලා අවුරුදු 3ක් ගත වුණාට පස්සේ එහිදී අවශ්‍ය සුදුසුකම් සපුරලා තමයි ජේෂ්ඨ පරිපාලන වෛද්‍ය නිලධාරි ජේෂ්ඨ පරිපාලන වෛද්‍ය නිලධාරි කියන කොට්ටාසයට ඇතුළත් වීම සිදු වුණේ. එතකොට මෙහිදී ඒ ක්‍රමේම ඒ ක්‍රමවේදයේම යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ මධ්‍යම කාරක සභාව විසින් අපි දැකලා තියෙනවා. ඒ සම්බන්ධව සාකච්ඡා කරා මේ ක්‍රමේම තියෙන ගැටලුවක් සම්බන්ධ. මොකද මේ විදිහට මේ බෙදා වෙන් කිරීම නිසා තමන්ගේ නිශ්චිත සුදුසුකම් තියෙන පරිපාලන හැකියාව තියෙන සමහර වෛද්‍යවරුන්ට අදාළ පරිපාලන තනතුරක් ගන්න බැරි වෙලා තියෙනවා. දැනටත් පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න වෛද්‍යවරුන්ට ඉහළට යන්න බැරි වෙලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඇතුළත් තියෙනවා. එතකොට අපි එතනදී මධ්‍යම කාරක සභාවේදීට සාකච්ඡාවේදී නිරීක්ෂණය කරපු දේවල් ටිකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ ශ්‍රේණි තුනක් ගැන අපි කතා කරා වෛද්‍යවරුන්ගේ මේ ශ්‍රේණි තුනේ පරිපාලන වෛද්‍ය කාණ්ඩයේ හැරුණාම අනිත් එකවදු ශ්‍රේණියකවත් මේ විදිහට මේ දෙකට වෙන් කරලා බෙදපු කටයුත්තක් නැහැ. ඒ කියන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය හරි ජේෂ්ඨ සහ කියන්නේ අපි කියන්නේ සීනියර් ජූනියර් හරි ඩිපියුටි සීනියර් හරි මොනවා හරි ඒ විදිහට කියලා මේ දෙකොට්ටාසයකට බෙදලා නැහැ. සියල්ලම එක ශ්‍රේණියක් විදිහට තමයි කටයුතු කරගෙන යන්නේ. එතකොට ඒක ගැටලෝකාරී තත්වයක් විදිහට නිරීක්ෂණය කරලා තියෙනවා. එතකොට මේ විදිහට දෙකට බෙන් කරලා තිබීම නිසා එතකොට ජේෂ්ඨ වෛද්‍ය පරිපාලකයෝ කියලා කියා ගන්න කොටසක් බිහි වෙලා තියෙනවා. එතකොට ඔවුන් විවිධාකාර දේශපාලනික හේතු වලට තමන්ගේ පුද්ගලික උවමනා අයපාකම් වලට ඒ තනතුරු සහ ඒ වරප්‍රසාද ඔක්කොම නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන තනතුරු වල ඉන්න වෛද්‍යවරුන්ට ලබා ගත නොහැකි වෙන විදිහට ලොකු බාධකයක් දාගෙන ඔවුන් ඒ උඩින් අර පොඩි වැජමෙන ස්වභාවයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ස්වභාවය නිසා අර පල්ලෙහා නිසි දක්ෂතාවයකින් යුතුව නිසි සුදුසුකම් මත ඉහළට යන්න බලන් ඉන්න වෛද්‍යවරුන්ටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතකොට අර ඔවුන්නේ හිතාමතාම ඇති කරලා තියෙන මේ දේශපාලන කෝමනා වලට සමහර වෛද්‍යවරුන්ගේ දේශපාලන උමනා වලට සහ පුද්ගලික ඕනෑපාකම් වලට අපි දන්නා පෞසුගිය කාලේ මේ රාජසේනාරත්න සමයේදී ඔවුන්ගේ පිරිදගේ ඕනකම් වලට ඒ මේ සිදු කරගත්තා වූ මේ බාධක දාගෙන
මේ බැමි බැඳගෙන තියාගෙන සිටීම නිසා දැන් ජේෂ්ඨ වෛද්‍ය පරිපාලකයෝයි කියලා කියාගන්න කොට්ටාෂයට මේ වෙන් කරගෙන තියෙනවානේ යම් තනතුරු අර ලොකු තනතුරු ගොඩක් වෙන් කරගෙන තියෙනවා. දැන් ඒ තනතුරු බහුතරයක් මේ වෙනකොට පුරප්පාඩු වෙලා තියෙනවා. නමුත් අර පල්ලෙහා ඉන්න කොටසට නිසි සුදුසුකම් වලින් නිසි දක්ෂතාවයෙන් ඇති කොටසට උඩට එන්න දෙන්නේ නැතුව තියාගෙන සිටීම නිසා අර උඩ තනතුරු හැමදාම පුරප්පාඩු වෙලා තියෙනවා. බහුතරයක් ඒ තනතුරු ටික එක වෛද්‍යවරයෙක් තැන් 3 4 ආවරණ කටයුතු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ වැඩ බලලා කටයුතු කරනවා. උදාහරණයක් විදිහට කිව්වම දැන් පොළොන්නරුවේ රෝහලේ අධ්‍යක්ෂකවරයා කුරුණෑගල පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ධූරයක් වැඩ බලනවා. ඒ වගේම පොළොන්නරුවේ විශේෂිත වකුගඩු රෝහලක් තියෙනවා. විශේෂිතම ඉතා දැවැන්ත රෝහලක් තියෙනවා. ඒ රෝහලේ අධ්‍යක්ෂක ධූරය හොබවනවා. එතකොට දැන් තැන් 3ක අධ්‍යක්ෂක ධූර හොබවනවා. ඒත් එක්කම තව හොඳම උදාහරණේ මේ අපි කියනවා කොළඹ රජුආරියා ළමාරෝහර. එතකොට ඒ රජුආරියා ළමාරෝහරේ අධ්‍යක්ෂකවරයා තමයි මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් විදිහට වැඩ කරන්නේ. එතකොට දැන් ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ධූරේ වැඩ බලන එකක් කරන්න ඕන. රිජ්වාරියා ළමාරෝහල අධ්‍යක්ෂක ධූරේ කරන එකක් කරන්න ඕන. දැන් මේ දෙකෙන් මේ විදිහට තැන් කීපයක එකපාරක පෙනී සිටින්න හැකියාවක් අපි දන්න තරමට හැකියාවක් නැහැ පුද්ගලයන්ට. එතකොට ඒකෙන් වෙන්නේ දැන් මේ සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්, ඉතාමත්ම වැදගත්ම රටේ තියෙන අර කොඳුනාරටි වගේ. වැදගත්ම කොඳුනාරටි වගේ තියෙන කොටසක් ඒ වගේ තැන්වල මේ විදිහට මේ හැමතරම වැඩබැලීමේ තනතුරු පැටව ගන්න තත්වයකට ආවට පස්සේ වෙන්නේ මේ කාර්යක්ෂමතාවය සහ රෝගී සත්කාරයේ ගුණාත්මක දාභාවේ ක්‍රමයෙන් ක්‍රමයෙන් තර්ජනයට ලක් වෙන්නේ. එතකොට දැන් යම් අවස්ථාවක ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් මධ්‍යම කාරක සභාවේදී ඒ සාකච්ඡා වුණු දේ තමයි විශේෂයෙන් දැන් මේ LRH එකේ එහෙම නැත්නම් රිජ්වාරියා ළමාරෝහල වගේ විශේෂිත රෝහලක අධ්‍යක්ෂකවරයා එතන ඉන්නේ නැතුව ඒ ගිහිල්ලා වෙනතනතුරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුලේ තියෙන තනතුරක වැඩ බල බල ඉන්න එක නම් වැඩිපුර කරන්නේ. එතකොට මේ විශේෂිත ළමාරෝහලේ වැඩ කටයුතු ක්‍රමක්‍රමයෙන් අඩපණ වෙලා එතනදී ඒ රෝගී සත්කාර ගන්නෙන ළමයින්ට තමයි අවසානයේදී ඒකේ තියෙන බැරෑරුම් ප්‍රතිඵල යත් වෙන්නේ. එතකොට මේක රෝගීන්ගේ පැත්තෙන් ගත්තොත් කොච්චර සාධාරණද කියන එක. එතකොට මෙන්න මේ විදිහට දෙවනි ගැටලු හඳුනාගෙන තියෙනවා මධ්‍යම කාර්ය සභාවේදී. එතකොට තුන්වෙනි එක දැන්ට පරිපාලන ශ්‍රේණියේ වැඩ කරනවා නියෝජ්‍ය පරිපාලන ඔය ශ්‍රේණියේ වැඩ කරන වෛද්‍යවරුන් ඉන්නවා. ඔවුන් ඉතාමත්ම ඒ කියන්නේ ජේෂ්ඨ වෛද්‍යවරු සමහරුන්ගේ අවුරුදු 50ටත් වඩා සේවා කාලයක් අවුරුදු 50ට වඩා වයස වැඩි. එතකොට දීර්ඝ සේවා කාලයකින් යුක්තව කටයුතු කරන වෛද්‍යවරුන් ඉන්නවා. සුදුසුකම් සපුරලා තියෙනවා. ඒ සුදුසුකම් සපුරුවත් සේවා කාලයත් ඕනතරම් තිබුණත් තමන්ට ඒ ජේෂ්ඨ කියාගන්න මේ පරිපාලන වෛද්‍ය ශ්‍රේණියට ඇතුළත් වෙන්න නොහැකි වෙලා තියෙනවා. තාම නියෝජ්‍ය පරිපාලන ශ්‍රේණියේ ඉන්නේ. මොකද අර වෙනම තාප්පයක් වගේ දාල් බැම්මක් වගේ බැඳලා අර තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න දේශපාලනික ඕමනාවලට සෞඛ්‍ය මාත්‍ය හසුර ගන්න පුළුවන් වෙන්න අර සමහර වෛද්‍යවරුන් කොටසක් ඉන්නවා. හරියට සුදුකමුත් නැහැ. ඔවුන්ට ඔය නියෝජ්‍ය පරිපාලන ශ්‍රේණියේ දැනට ඉන්න මේ ජේෂ්ඨ වෛද්‍යවරුන්ට හා සමානව ගත්තොත් සංසන්දනය කරොත් ඒ හා සමාන සුදුසුකම් ඔයගොඩ ඉන්න කට්ටියවත් නැහැ. ඒ හැම නැතුව තියාගෙන තමන්ගේ තන ආරක්ෂා කරගන්න තමන්ගේ පුටුව ආරක්ෂා කරගන්න දේශපාලනඥයොන්ට කඩේ යන ගම කරන්න පුළුවන් උපරිම ආකාරයේ දූෂිත වංචා කරගෙනගෙන මේ විදිහට ලොකු බැම්මක් බැඳගෙන ඉන්නවා. එතකොට ඒකෙන් අගතියටපත් වෙලා තිනවා පරිපාලන ශ්‍රේණියේ දැනට ඉන්න වෛද්‍යරුන් බහුතරයක්. මේ විශේෂයෙන්ම නියෝජ්‍ය පරිපාලන ශ්‍රේණිය. එතකොට හතරවෙනි ප්‍රශ්නේ දැන් මේ මධ්‍යම කාරක සභාවේ සින්න දැකපු දේ තමයි මේ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ විශේෂයෙන්ම මේ ජේෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය කියලා කියා ගන්න කොට්ටාෂයට වෛද්‍යවරුන් නියෝජ්‍ය පරිපාලන ශ්‍රේණිය බදා ගන්නකොට තනිකරම මේ දේශපාලන උමනාවලට තදබල වශයෙන් වෙනස් කරලා ලකුණු වෙනස් කරලා ඒ සම්මුඛ පරීක්ෂණවල ලබාගත ලකුණු සහ ඒ දත්ත වෙනස් කරලා තනිකරම තමන්ගේ පුද්ගලික උමනාවලට තමන්ගේ දේශපාලන මතවාදවලට කඩේ යවා ගන්න පුළුවන් වෛද්‍යවරුන් කොට්ටාෂයක් පත් කිරීමේ නිින්දිත උත්සාහයක් දරලා තියෙනවා කියන එක අපිට මධ්‍යම කාරක සභාව විසින් නිරීක්ෂණය කරලා තිබා. මොකද ඒ නිරීක්ෂණය වුණේ ඒ සම්බන්ධව අභියාචනා රැසක් මේ වෙනකොට ලැබිලා තියෙනවා රජ වෛද්‍යන්දාරගේ සංගමයේ වෙත. එතකොට එහිදී ඒ සියල්ල සාකච්ඡිත් එක්ක තමයි හම්බෙලා තියෙන්නේ ලකුණු වෙනස් කරේ කොහොමද ඒ සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඒක පිළිඅරගෙන ලියුම් ලියලා තියෙනවා සෞඛ්‍ය මාත්‍යංශයට. ඉතින් මේ වගේ සාක්ෂි ගොඩක් එක්ක තමයි අපි මේ
මධ්‍යම ක්‍රමයක් සභාව මේ නිරීක්ෂණය කරලා තියෙනවා. ඒත් එක්කම මේ සම්බන්ධව තොරතුරු දැනගෙන මේ පණතෙන් ඒ විඳිත වෛද්‍යවරුන් තොරතුරු ඉල්ලලා තිනවා. තාම අද වෙනකන් මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ අදාළ තොරතුරු ලබා දීලා නැහැ. මොකද ලබා දුන්නොත් ඒ හොර වැඩේ කරා කියන එක අහු වෙනවා. එතකොට මේ රාජිත සේනාරත්න යුගයේදී තම තමන්ට ඕන විදිහට මේ සෞඛ්‍ය සේවාව හසුර ගන්න උඩ පුටු ටික හසුර ගන්න කරපු වැඩ. එතකොට මෙන්න මේ කාරණා නිසා මේ උද්ගත වෙලා තියෙන தত্ত্বය විශ්ලේෂණය කරලා බැලුවාම ප්‍රධාන විදිහට අපිට දකින්න ලැබෙනවා මේ පරිපාලන වෛද්‍ය ශ්‍රේණියේ සිටින මේනක විශේෂයෙන්ම නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ ඉන්න වෛද්‍යවරුන් බොහෝ දෙනෙක්ට තමන්ගේ සුදුසුකම් තමන්ගේ සේවා කාලයත් එක්ක ඒ සියලුම දේවල් තියාගෙන තමන්ට නිසි ස්ථානයට යාගත නොහැකි වීම නිසා දැඩි අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ කටයුත්ත හින්දා එතකොට මේ වැඩ බලන පත්තීම් ගොඩාක් රට පුරා ඇතිලා තියෙන නිසා සෞඛ්‍ය සේවයේම රටේ තියෙන සෞඛ්‍ය සේවයේම යම් අකාර්යක්ෂමතාවයකට අද වැටෙමින් පවතිනවා. එතකොට මේ වගේ බරපතල ගැටලුවකට තමයි අපි මේ ඇදෙන්නේ. එතකොට මේක දැකලා මේ ප්‍රශ්නේ අපි දිගින් දිගටම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ මධ්‍යම කාර්ය සභාවෙන් තින් යෝජනාවලියක් ඉදිරිපත් කරා. මේ විදිහට අපි ක්‍රියාත්මක වුණොත් හොඳයි කියන එක සහ ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක. ඒදී ප්‍රධාන වශයෙන්ම යෝජනා වුණේ දේ තමයි මධ්‍යම කාර්ය සභාවේ මේ නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන කියන කාණ්ඩේ අයින් කරලා දාන්න ඕන. එතකොට ඒ කාණ්ඩ දෙකකට බෙදෙන්නේ නැතුව එක වෛද්‍ය පරිපාලන ශ්‍රේණියක් අර සේවා ව්‍යවස්ථාව තියෙන විදිහට එක වෛද්‍ය පරිපාලන ශ්‍රේණියක් විදිහට තියන්න ඕන. එතකොට ඒකත් එක්ක අර කලින් ඒ ශ්‍රේණි දෙකක් ඇතිවීම නිසා තනතුරු කොටස් දෙකක් ඇදලා තියෙනවා. ජේෂ්ඨ වෛද්‍ය පරිපාලන තනතුරේ නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන තනතුරේ කියලා අන්න එහෙම කොටස් දෙකක් තියෙන විදිහක් නැහැ. ඒ කොටස් දෙකක් සම්පූර්ණයෙන් නැති කරලා සියලුම දෙනාට එක හා සමාන විදිහට තනතුරු ලබා ගැනීමට ඇති හැකියාව ස්ථාපනය කරන්න ඕන කියන එක සාකච්ඡා වුණා. ඒකත් එක්කම තුන්වෙනි එක කියන්න ඕන එක තමයි ඒ තනතුරු තානාන්තර සමාජ දැන් මේ වෙනකොට ජේෂ්ඨ වෛද්‍ය පරිපාලන තනතුරු කියන කොටාසිය වෙනස් කරගෙන උන්ට විවිධ වරප්‍රසාද ළඟා කරගෙන ඒ වාට ළඟා විය නොහැකි තත්වයකට පත් කරලා තියෙනවා නියෝජ්‍ය පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ට. එහෙම කරන්න බෑ. සියලුම වෛද්‍ය පරිපාලක තනතුරු වලට ඉදිරිපත් කරන වෛද්‍යවරුන් සහ ඒ තැන් ගන්න වෛද්‍යවරුන්ට සමාන විදිහට වරප්‍රසාද ලැබෙන්න ඕන. ඒ සමානාත්මතාවයෙන් යුතුව සලකන්න ඕන. ඒ වරප්‍රසාද සමානව බෙදියන්න ඕන. ඒ වගේම තමයි ඒ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියට ඇතුළත් වෙන වෛද්‍ය පරිපාලන තනතුරක් ගන්න ඕනම වෛද්‍යවරයෙකුට අදාළ සුදුසුකම් එක්ක වෛද්‍ය පරිපාලනයේ තියෙන උඩම පුටුවට උනත් යන්න පුළුවන් හැකියාව අපි ලෑස්ති කරලා තියන්න ඕන. එතකොට ඒක එතන තමයි සමානාත්මතාවය තියෙන්නේ. නැතුව විවිධ හේතු කියලා ඕන්න පල්ලයට දාලා තියෙන එක නෙමෙයි. උඩට එන්න දෙන්නේ නැතුව. හැමෝටම පොදුවේ උඩම තැනට උනත් යන්න පුළුවන් වෙන ඉහළම තනතුරට උනත් යන්න පුළුවන් වෙන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ධූරයට පවා හරියට යන්න පුළුවන් වෙන තත්ත්වයට මේ ක්‍රමවේදය සකස් කරන්න ඕන කියන තුන්වෙනි එක. හතරවෙනි එක තමයි අපි දන්නවා මේ වෛද්‍ය පරිපාලන ශාස්ත්‍රයේ මේ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියට අමතරව අර කියපු ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්. ඒ කියන්නේ අපි ආයතන බාහිර වෛද්‍යවරුන් ඉන්නවා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉන්නවා. ඒකට සමහර විශේෂඥ වෛද්‍යවරු දැනටමත් අර වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය නැතුවත් සෞඛ්‍යංශයේ වෛද්‍ය සේවාව තුළ පරිපාලන කාර්යභාරයක් කරගෙන යනවා. එතකොට ඔවුන්ගේ පරිපාලන කාර්යභාරයත් ඇගීමකට ලක් කරලා එතකොට ඒ අදාළ පුද්ගලයන්ටත් නිශ්චිත ස්ථානයක් අපි හඳුන්වලා දෙන්න ඕන මේ වෛද්‍ය පරිපාලන කියන කොටාසේ ඇතුළත. එතකොට ඔවුන්ටත් යම් පිළිගත හැකි ස්ථානයක් ස්ථාපනය කරලා දෙන්න ඕන කියන යෝජනාව ඇවිල්ලා තියෙනවා රජයේ මධ්‍යම කාර්ය සභාවේ. එතකොට ඊළඟ දේ තමයි මේ කාර්යක්ෂමතාවය සම්බන්ධ. මොකද මේ වෛද්‍ය පරිපාලකයෝ කියන ප්‍රමාණය කොච්චර රටේ හිටියත් ඔවුන්ගේ කාර්යක්ෂමතාව කොහෙදවත් මැනෙන්නේ නැහැ. එතකොට ඒ කාර්යක්ෂමතාවය මැනෙන්නේ නැතිවීම නිසා ඔවුන්ගේ වගකීම සහ වගවීම කියන එක මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. නමුත් අපි මෙතනදී යෝජනා කරලා තියෙනවා මධ්‍යම කාර්ක සභාව විදියට යෝජනාව ඇවිල්ලා තියෙනවා මධ්‍යම කාර්ක සභාවෙන් මේ වෛද්‍ය පරිපාලකයන්ගේ කාර්යක්ෂමතාවය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් විදියට ඔවුන්ගේ ඇගීමකට ලක් කරන්න පුළුවන් විදියට ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. ඒ අදාළ විදියට ඇගීමට ලක් කරලා ඒ ඇගීමට අනුව වැඩිපුරම දක්ෂතා පෙන්වන වෛද්‍යරුන්ට ඉහළ ස්ථාන ලබා ඉහළ තනතුරු ලබා ගන්නට පුළුවන් වෙන විදිහට ඒ ආකාරය විදිහට හැමෝටම සමාන මේ වෛද්‍ය පරිපාලන සේවයට එකතු වෙ හැකි ඒ ක්‍රමවේදයක් අපි හදන්න ඕන කියන එක. එතකොට අවසාන එක තමයි 6 වෙනි කොටස. මේ පසුගිය රජය සමයේ විවිධ විදිහට අසාධාරණයට ලක් වෙච්ච නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යරුන් ගණනාවක් සිටිනවා දේශපාලන පරිගණීම් වලට ලක් වෙච්ච තමන්ගේ නිසි සුදුසුකම් වලට ස්ථානයක් හම්බ වෙච්ච නැති තමන්ගේ සම්මුඛ සාකච්ඡාවල
ඒ පරීක්ෂණ වලදී තමන්ගේ ලකුණු වෙනස් කරලා අත්නොමතික විදියට ඒ ලයිස්තු වල පල්ලෙහාට ඇදලා දාලා මේ දේශපාලනික මූණවර ගත්ත ලයිස්තු වල නිසා මේ කැපිල්ලට ලක් වෙච්ච නියෝජ්‍ය පරිපාලන වෛද්‍යරුන් ගොඩක් දෙනෙක් ඉන්නවා ඒ සම්බන්ධව ඔවුන්ගේ අභියාචන අපිට ලැබිලා තියෙන නිසා අපි රජයේ වැඩි නිලධාරී සංවේදයට මධ්‍යම කාර්ක සභාවෙන් ලැබුණු යෝජනා විදියට අපි යෝජනා කරලා යෝජනා ඉදිරිපත් කරන්න සූදානම් වෙලා තියෙනවා මේ අදාළ වෛද්‍යරුන්ගේ මේ ගැටලු සම්බන්ධව සොයා බලලා නිසි විසඳුමක් ලබා දෙන්න අපක්ෂපාතී කොමිසමක් පත් කරන්න කියලා එතකොට මේ කොමිසම මාර්ගයෙන් මේ අසාධාරණ ලක් වෙච්ච නියෝජ්‍ය පරිපාලන වෛද්‍යරුන් සම්බන්ධව ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ගේනක අපි යෝජනා කරලා තියෙනවා එතකොට මේ සම්බන්ධ මේ යෝජනා සම්බන්ධව අපි ගරු අග්‍රාමාත්‍යතුමා සමග පැවැතුණු සාකච්ඡාවේදීත් අපි දැනුවත් කරා මධ්‍යම කාර්ක සභාවේ මේ විදිහට යෝජනා වෙලා තියෙනවා කියලා එතකොට අපි සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධවත් මේ බලධාරීන්ටත් මේ සම්බන්ධව අපි දැනුවත් කරන්න අපි සූදානම් වෙලා සිටිනවා මේ ඉදිරියේදී අපි මේ සම්බන්ධව දැනුවත් කරනවා මේ සම්බන්ධව වාර්තාවක් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ දාන නිලධාරීන්ට සෞඛ්‍ය ලේකම්තුමාට සෞඛ්‍ය අමාත්‍යතුමාට ඇතුළු සියලුම දෙනාට අපි වාර්තාවක් මගින් දන්වන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රමවේද නිසි ක්‍රමවේදයකට අනුව වැඩ කරලා හරි පූර්ණ වශයෙන් හැමෝටම සමානාත්මතාවයෙන් යුතුව සැලකිය යුතුයි කියන තේමාව තමයි අදහස තමයි රජ වෛද්‍ය නිලධාරී සංගමයේ තියෙන්නේ. එතකොට ඒ අදහස මුදුන්පත් කරගන්න පුළුවන් වෙන විදිහට නිසි ක්‍රමවේදයකට මේ කටයුතු සිදු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විතර. ස්තුතියි.